නැවතුවතාවක් මං මේ පාර මැතිවරණදි දැක්කා. පවිත්‍රාදේවි වන්‍යාරච්චිකයන්නේ රත්නපුරත් එක්ක රාජපක්ෂ කඳවුරට බැඳුණු ඒ ඥාතිකමටත් එයාගිය බැඳීමක් සහිත නායිකාවක්. උයිකාගේ පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවට සුප මංචි සුප ක්‍රීම් ක්‍රැකර්. සුප කියන්නේ නිකම් නෙවේ. නාමල් රාජපක්ෂ රත්නපුරට එනකොට පවිත්‍රා මැඩම්ට සැලකුවේ අම්මා කෙනෙකුට වගේ. මොන ප්‍රශ්න තිබුණත් කොන්දේසි විරහිතව නාමල් පුතාට උදව් කරන්න තිබුණා කියන විශ්වාසය තමයි මගේ හිතේ තියෙන්නේ. ජනක වක්කුමර කියන්නේ රාජපක්ෂලගේ ඥාතිය කියලා ඡන්ද ගත්තේ. ජෝන්සන් විරත් අමාත්‍යවරයවත් පැත්තකට දාලා ජනක වක්කුමර බෙහෙ පළාත් සභාවේ වැඩ බලන මහමැති කරලා ගෙනාවේ මහින්ද මහත්තයා. ඥාති පුතා නිසා සහෝදරයා චන්දිල්ලනකොට ඥාති පුතා ගියා. ඔන්න මුංගේ ඥාතිකා ජනක වක්කුමර කරපු වැඩක් පෙන්වන්න පුළුවන්. පවිත්‍රා දේවි වන්‍යාරච්චි කරපු වැඩක් පෙන්වන්න පුළුවන්. අනුර කුමාර රටට මොකද අනුර කුමාර දිසානායක කරේ? අනුතරමේ ගමේ වින්නපු මාතාවගේ කාර්යාලය හැදුවද? අනුතරමේ බුද්ධ මන්දිරයක් අනුර කුමාර දිසානායක හදලා පුරුද්දක් තියෙනවද? මරණාධාර සමිතියකට උදව්වක් කරලා පුරුද්දක් තියෙනවද? ඇයි අපි නාමල් රාජපක්ෂ ජනාධිපති සටනට ගේන්නේ? නාමල් රාජපක්ෂත් සාටකය දාන ඉඳද? නෑ, මේක උදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමෙයි. මේක ඉදිරිපත් කළ තියෙන රටට වැඩපිළිවෙලක්. අනෙකුත් ප්‍රතිපත්ති ප්‍රකාශන තුනේම මොනවද තියෙන්නේ? දන්සල් දෙනව වගේ, නත්තල් පප්ප වගේ කියලා තියෙන්නේ. එක්කෙනෙක් 10,000ක් දෙනවා කියන එකට තරගෙන අනිත් එක්කෙනා 20,000ක් දෙනවා කියන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.